නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ලංකාදීප පත්‍රයේ ප්‍රධාන සිරස්තලයේ ඇත්තේ පළ වුණා. මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් මැතිවරණ කොමසාරිස් තුමන් ප්‍රකාශ කරලා තිබුණා, පන්සල්, පල්ලි, කෝවිල් වලදී දාන ගෙවල්, බණ ගෙවල් වැඩවලදී ඡන්ද වැඩ තහනම් කියලා සම්පූර්ණයෙන්ම. තාමත්ම ආදරයෙන් මතක් කරන්නට කැමති බෞද්ධ භික්ෂුන් වහන්සේලාට කළ යුතු දේවල් විනය පිටකේ නියම කරලා තියෙනවා. ඒ සඳහා ඡන්ද කොමසාරිස්ගේ උපදෙස් අවශ්‍ය වෙන්නේ නැහැ. පන්සල්, පල්ලි, කෝවිල් දාන ගෙද්දි, බණ ගෙද්දි, පිරිත් ගෙද්දි යමක් කියන්න බැරි නම් මං හිතනවා ඡන්ද මධ්‍යස්ථාන හැටියට විහාරස්ථාන පාවිච්චි කිරීමත් සුදුසු නෑ කියලා වෙලා. ඒ පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි 2015 ජනාධිපතිවරණයේ තුලදී උතුරෙන් සහ නැගෙනහිරෙන් සිරිසේන ජනාධිපතිතුමා ගත්ත ගැප් එක වැඩි ඡන්ද ලක්ෂ 6,000,000. ඒ වගේම එදත් කිව්වා ඊළම දෙන්න යනවා කියලා. රාජපක්ෂලාට උතුරු ජයගන්න බැරි වෙච්ච හැම වෙලාවකම ඔවුන් කළේ දකුණේ මිනිස්සු කුලප්පු කරන එකයි. ඒක සාමාන්‍ය තත්වයක්. මේ තත්වය සරලවම කියවා ගත්තොත් මෙන්න මෙහෙමයි. දකුණේ සිංහල ජාතිවාදියා සිංහල ඡන්ද කඩාගන්නේ රට ජාතිය ආගම පෙන්නලා. උතුරේ දෙමළ ජාතිවාදියා උතුරේ ඡන්ද කඩන්නේ ඊළම පෙන්නලා. ඡන්දෙන් පස්සේ පෙට්ටිය අරලා බැලුවාම පෙට්ටිය හිස්. දීප ඊළමකුත් නැහැ, රැකපු ජාතියකුත් නැහැ. අන්තිමට බලද්දි වාසුදේවගේ දුව දීලා තියෙන විග්නේශ්වරන්ගේ පුතාට මහින්ද මහත්මයාගේ නංගි බැඳලා ඉන්න නඩේෂන් කියන මහත්මයා. ඒ වගේම මුස්ලිම් මිනිස්සු සිංහල කාන්තාව ඕන් තරම් බැඳලා බොහොම සන්තෝෂයෙන් ජීවත් වෙනවා. ජාතියක් වනසන්න බෑ. බලයට ඇවිල්ලා අවුරුදු 5කින් ඒක මහින්ද මහත්තයර කරන්නත් බෑ, ගෝඨාභය මහත්මයාට කරන්නත් බෑ, රණදීප් වික්‍රමසිංහ මහත්තයර කරන්නත් බෑ, සජිත් ප්‍රේමදාස මහත්මයාට කරන්නත් බෑ. ජාතියක් වනසන්න බෑ බලයට ඇවිල්ලා අවුරුදු 5කින්. 1505 ඉඳලා 1948 දක්වා වසර 433ක් තුල රට පාලනය කළේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසියෙන් විසින්. මේ කාලය තුල ඉතිරි ඒ වසර 433 තුල රටේ බහුතර සිංහලයා වෙනසුණාද, බුද්ධාගම නැති වුණාද, රට පාවල දුන්නාද කියලා තම තමන්ම තමන්ගේ හදවත්වලට තට්ටු කරලා අහලා බලන්න ඕන. එහෙම දෙයක් වෙලා නැහැ. බැටළුවම පුරවාගත්ත මේ යුක්‍රේන්ගේ කතා අහලා ජනතාවට අවිස්සෙන්න එපා කියලා අපි බොහෝම ආදරයෙන් සිහිපත් කරන්න කැමැති. Breaking.lk